රජයේ රෝහල්වල මේ වන විට ඉන්සි උලින් හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වනවා. මේ හේතුවෙන් පෞද්ගලික අංශයෙන් මුදල් ගෙවා ඉන්සි උලින් ලබා ගැනීමටයි රෝගීන්ට සිදුව ඇත්තේ. ඒ අනුව දියවැඩියාව උත්සන්න වී රෝගීන්ගේ සංකූලතා ඉහළ යා හැකි බවටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. කෙසේ වෙතත් කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලේ කිසිදු ඉන්සි උලින් හිඟයක් නැති බවයි රෝහල අධ්‍යක්ෂ ජී විජේසූරිය ප්‍රකාශ කළේ. රිජ්වේ ආර්ය ළමා රෝහලේ ප්‍රමාණවත් තරම් ඉන්සි උලින් තියෙනවා. ඒ වගේම සායන වලට පැමිණෙන දරුවන්ටත් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් ලබා දීමේ හැකියාවක් තියෙනවා. මෙම රෝහලේ ඖෂධ වේදීන්ට මම දැනුවත් කරා. දිවයිනේ යම්කිසි රෝහලකට දරුවන්ට දෙන ඉන්සියුලින් වල යම්කිසි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඉන්සියුලින් ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම වෙනත් රෝහල් වලටත් මෙම රෝහලෙන් ඉන්සියුලින් ගැවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි කාරුණිකව දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ දරුවාට ඉන්සියුලින් ලබා දීමට සිදුවෙන දරුවෙක් නම් කිසිම පැකිලීමකින් තොරව රෝහල් වලට පැමිණෙන්න. මේ අතර මෙරටට ආනයනය කළ හෘද ස්ටෙන්ට් 3000ක් පමණ භාවිතයෙන් ඉවත් කර ඇති බවට පසුගියදා අනාවරණය වුණා. එහි දල වශයෙන් එකක වටිනාකම සටහන් උනේ රුපියල් ලක්ෂ 2ක් ලෙසයි. මෙම ගනුදෙනු වලට සම්බන්ධ පිටිසට විගණකාධිපතිවරයා කෝප් කමිටුව හා රජයේ මැදිහත්වී නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සංධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පවසන්නේ. ලංකාවට ගෙනාපු හෘද ස්ටෙන්ට් 3000කට ආසන්න ප්‍රමාණයක් භාවිතයෙන් ඉවත් කරන්න සිදු වෙලා තිබෙන බවත් මේ එක් හෘද ස්ටෙන්ට් එකක වටිනාකම ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 2ක් පමණ වෙනවා. ඒ රුපියල් ලක්ෂ 2 ගානේ හෘද ස්ටෙන්ට් 3000ක් කියන්නේ රුපියල් ලක්ෂ 6000ක්. දැන් මේ වගේ විශාල මූල්‍ය අලාභයක් උනාම ඒකට කවුද වග කියන්නේ? කරුණාකර විගණකාධිපතිවරයා කෝප් කමිටුව සහ රජය මැදිහත් වෙලා මේ ගනුදෙනු වලට සම්බන්ධ දේශපාලකින් සහ නිලධාරීන්ට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.